ස්වාමීන් වහන්සේ පර්යාප්ති ප්‍රතිවේද ප්‍රතිපත්ති අතර වෙනස පහදා දෙන්න. පර්යාප්ති ධර්මය කිව්වේ බුද්ධ දේශනාව. පටිච්චසමුප්පාද ධර්මය, දෝතාග ධර්මය, ත්‍රිපරිවට්ටය මේ ආදී කොට ඇත්තා වූ මූලික ධර්මතා තමයි පර්යාප්ති ධර්මය. දැන් පර්යාප්ති ධර්මය කියලා අපි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ත්‍රිපිටකයේ තියෙන මුල්ම ත්‍රිපිටකයේ තියෙන කොටසකුත්, ඒ කියන්නේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය ආදී වශයෙන් ඇත්තා වූ නිකාය ග්‍රන්ථවල තියෙන බුද්ධ දේශනාවත්, හැබැයි පස්සේ තියෙන කුද්දක කියන්නේ විද්වා කියන්නේ පස්සේ එකතු කරගත්ත ටික. ඒවා බොහෝ දේවල් පරිහාප්ති ධර්මයට අයිති නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයට බුදුහාමුදුරුව ජීවමාන කාලයේම විග්‍රහ කරපු හෙළ අටුවා. මේ දෙකම පරිහාප්ති ධර්ම. ප්‍රතිවේද කියන්නේ පරිහාප්ති ධර්ම කියන්නේ අපිට මේ නිවනට උපකාර වන ධර්මයේ බුදුහාමුදුරුව බුද්ධ භාෂාවෙන් බුද්ධ දේශනාවක් හැටියට බුදුමී දේශනා කරපු ධර්ම. ඒක ප්‍රතිවේද කියන්නේ අපි ඒක දැනගෙන අහලා අවබෝධ කරගන්න. ඒක තියෙන්නේ මේ පරියාප්ති ධර්මයේ තියෙන පිළිවෙතක්. ඒ පිළිවෙත අපි ප්‍රායෝගිකව එදිනදා ජීවිතයට සම්බන්ධ කරගෙන අපි ඒ පිළිවෙත පිළිපදිනවා. අපිට හැසිරෙන්න ඕන ආකාරයක සුනේත ධාරයේද චරිත මේ මේ තුනම එකක්. සුනාත ධාරයේද චරිත කියන දෙකයි පරියාප්ති ප්‍රතිවේද ප්‍රතිපත්ති තුන එකයි. ඒ නිසා දැන් මේ බුද්ධ දේශනාව අද තියෙන්නේ පරියාප්ති ධර්මයක් වෙනස් කරගෙන, පරියාප්ති ධර්මයේ වෙනස් කරගත්ත නිසා ප්‍රතිවේද ධර්මයක්, ඒ ප්‍රතිවේද ධර්මයේ වෙනස් කරගත්ත නිසා පිළිවෙතක් වෙනස් කරනවා. අද බුද්ධ ධර්මයේ වැඳුම් පිදුම් බුද්ධ ධර්මයක් නෑ. බුද්ධාගමේ තියෙන මොකද්ද? වැඳුම් පිදුම් වැඳුම් පැතුම්. ඔය අතරම පිළිවෙත නෙමෙයි. ඔය කොහේ පිළිවෙතද? ජෛන ආගමේ, දේව ආගමවල, මහායාන ආගමේ පිළිවෙතක් ගෙනහන මේ පිළිවෙත. දැන් මෙතන පිළිවෙත කියන්නේ අනුරාධපුරයේ උගේට එනකන් තේරවාදීන් අනුගමනය කරපු පිළිවෙතක් තිබුණා. තමන් පිළිසුදාගොස් තමන් මේ සංසාර නිදාසන තමන්ගේ හිතේ ඇතිවන කෙලෙස් මුල් ගලවා මුදුරාවිවත් කිරි. ඒකට උපකාර වන ධර්මය තමයි අර පරියාප්ති ධර්ම නිසා ප්‍රතිවේද. නමුත් අටුවාචාර්යන් පස්සේ ලියපුවා විශේෂයෙන් මහායාන ආගමේ පළවෙනි සත්වාචි සාතවාහන රජ කාලේ සූත්‍ර 21යි. සද්ධර්ම පුණ්‍යටි සූත්‍රයේ ලංකාවට සූත්‍රයේ දිව්‍ය අවධානයේ ඒ ඉපදේ දිව්‍ය අවධානයේ ලලිත විස්තරයේ ධම්ම සම්මුතිය ඒ වගේම චර්යාවතර සූත්‍රයේ මෙහෙම සූත්‍ර 21යි. මේ සූත්‍ර 21 සම්පූර්ණම පරිහාප්ති ධර්මයට විරුද්ධව ලියව නිසා ඒවා තියෙන ඔක්කොම ජෛන ආගමේ මූල ධර්ම දේවාගම්වල ඒවා තියෙන ඔක්කොම ඊට පස්සේ මන්ුස්සී කියන ඒ සාතවාහන කාලෙක පළවෙනි දෙවෙනි සතවර්ෂ වලින් ලිව්වා මේ බෝධිසත්ව චර්යාවතර කියලා පොත් ආයි 13. ඒ පොත්වලින් ඔක්කොම මේ පරිහාප්ති ධර්මයේ සහ ප්‍රතිපත්ති ප්‍රතිවේද ඔක්කොම විනාශ කරලා විකෘති කරලා බුද්ධ ධර්මයේ නැති කරලා බුද්ධ ආගමක් කරා. මහායාන ආගමක් කරා. අද ඔක්කොම තියෙන්නේ ඒවා.